but this year's Olivier for Best Actor is awarded to Hiran Abeysekera. ඕනෑම කර්තව්‍යයක් ජයග්‍රහණය කර හඹා යන්නට නම් අදිෂ්ඨානය කැපවීම ධෛර්යවන්ත ස්වභාවය අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එවන් වූ ධෛර්යකින් එවන් වූ කැපවීමකින් එවන් වූ අදිෂ්ඨානයකින් යන ගමන් මඟ තුළ කිසිදු වැරැද්දක් තිබෙන්නට බෑ. අදත් කතා කරන්න සූදානම් වෙන්නේ අද කතා බහට අපි ගෙනල්ලා තියන්නේ එවන් චරිතයක්. ඔබ දන්නවා මේ කාලය තුළදී හිරන් අබේසේකර කියන චරිතය සම්බන්ධයෙන් අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා ආදි නාලන්දිය මුළු ලෝකෙන්ම හොඳම වේදිකා නාට්‍ය නළුවාට හිමි ඔලිවර් සම්මානය දිනාගත් හිරන් අබේසේකර අයියා. ආයුබෝවන් හිරන් අබේසේකර. ආයුබෝවන්. ඒ වගේම මේ සාකච්ඡාවට අද දිනේදී සම්බන්ධ වෙනවා වර්තමාන නාලන්දා විද්‍යාලය අධිකරු විදුහල්පතිතුමන් වන තිලක්පත් හේවා මහත්තුමන් ඔබතුමාමත් ආයුබෝවන් කියා පිළිගන්නවා. ඒ වගේම එවකට හිරන් අයගේ විදුහල්පතිතුමන් හිටපු විදුහල්පති වර්තමාන අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මැතිතුමන්වත් ආයුබෝවන් කියා පිළිගන්නවා මෙම වැඩසටහන වෙනුවෙන්. හිරන් අයියේ අහන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔව්නේ. නාලන්දාවට රටට වැදගත් වෙන ගොඩක් දේවල් ඔබෙන් අද දැන කියා ගන්න තිබෙනවා. මම මෙහෙම පටන් ගන්න කැමතියි. කියන්න. අපි හැමදාම අපේ ගුරුවරුන් ගැන මතක් කරන්නේ අපිට උදව් කරපු අය ගැන මතක් කරන්නේ වැඩසටහනක අන්තිමට. නමුත් අද ඔබෙන් මම අහනවා අපි මතක් කරමු මේ තැනට එන්න ඔබට උදව් කරපු ගුරුවරුන් කොහොමද මේ ගමනාවේ කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම උදව් කරපු ගුරුවරුන් උගන්වපු ගුරුවරුන් මේ වටා පිරිසක් ඇති අනිවාර්යෙන් මේ සාර්ථකත්වය කරා යන ගමන තුළ මතක් කරමු මේ පිරිස මුලින්ම. ගුරුවරු ගොඩක් ඉන්නවා මල්ලි මේකේ ගුටි කාපු කට්ටිය ගොඩක් ඉන්නවා මම ඒකලගේ ගුටි කාපු මේ බැනුන් අහුව කට්ටිය. හැබැයි මට ටීචර්ස් ලගින් මට ඇත්තටම ගොඩක්ම ලොකු වෙනසක් කරේ මගේ මට පළවෙනි වසරේ හිටිය පද්මිනි මිස් කියලා ටීචර් කෙනෙක්. ඊට පස්සේ කුමාරතුම මිස් හිටියා. අපේ සර්ලා දෙන්නෙක් හිටියා. මට සර්ලා දෙන්නගේ නම මතක නැහැ. පහ වසරේ හිටියේ අපි කිව්වේ උසසයි කොටසයි කියලා. හැබැයි මට ලොකුම වෙනසක් කරේ නේද සර් අපිට මේ ඒ ගාමිණි ලක්ෂ්මී හත්තරගම් මිස් තමයි. එයා අර ලං අපේ නාලන්ද ඉංග්‍රීසි කියන එක වැඩිය තිබ්බේ නෑනේ නේ. එයා ඇවිල්ලා එයාත් හරි අමුතුයිනේ නේ මේකප් දාලා අර කොණ්ඩේ සවල්ලාට අර ඩයි එක මෙහෙ ඔක්කොම පේනවා මේකප් එකත් මෙහෙම වැටෙන්නේ උදේට. හැබැයි ඒ මනුස්සයා පුදුම ආදරයක් අපිට තිබ්බේ. ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරා එයා. කියන්නේ ඉංග්‍රීසි දෙයක් බලන විදිහත් ෂේක්ස්පියර් නාලන්දෙට ගේනවා කියන්නේ. ඒක ඒ කාලේ සමහර විට ඒක දැන් ඒක නෝමල් වෙන්න පුළුවන්. ඒ කාලේ ඒක හරි අමුතුම දෙයක් කරලා තිබෙන්නේ. ඉස්සර අපි මේ ෂේක්ස්පියර් කියවනවා අපේ කට්ටිය ඒ එඩිට් කරපු ස්ක්‍රිප්ට් එක ඔක්කොම දන්නවා කාස්ට් එක ගේන්න. හැම දෙයක්ම තේරෙන්නේ නැහැ. හැබැයි අර අහලා අහලා ඒක පුරුදු වෙලා ඊට පස්සේ අපි ඒක අර පාරේ යන ගමන් ඒක කී කී යනවා. බල්ලු බුරනවා ඉඳි කියා කරනවා. අපි ඒක කී කී යනවා. ඒ ඔක්කොම ඉතින් ඒ රසය ගෙනාවේ මිස් තමයි. මේ ලක්ෂ්මී හතරගම මිස් තමයි ලොකුවට මතක් කරන්නේ. ඒක අනිවාර්යෙන්ම මේ මම හිතන විදිහට දැන් මම මෙතනට ඇවිල්ලා මගේ හිත තුලත් පොඩි බයක් හෝ තිබෙනවා මේ වැඩසටහන කිරීම සම්බන්ධයෙන්. නමුත් හිරන් අයියා නම් සම්පූර්ණයෙන්ම නිදහස් ස්වභාවයෙන් කතා කරනවා අපිට පේනවා. පුරුදු දනක් වගේ හරියට. ඉතින් නාට්‍ය නළුවෙක් වීම සම්බන්ධයෙන් ඇත්තටම හදපිරි ස්තුතිය පුද කළ යුතුයි. මම හිතන හිරන් අයියා හරිම දැනින් නැවැත්තුව මම ඊළඟට හිරන් අයියා අහන්න හිටියේ මේ නාලන්දාවේ නාලන්දා වංශ කතාව තුළ ඔබගේ මතකය කොහොමද කියලා තමයි මම අහන්න හිටියේ. තවත් මතකයන් තිබෙනවද මේ නාලන්දා වංශ කතාව තුළ අපිට කියන්න? මේක ඇතුලේ කතා ගොඩක් තියෙනවා කියන්න. ඒක හැබැයි මං ආසයි මොකද මට ඉක්මනට යන්නත් තියෙන නිසා ඒකට ඇත්තට බහින්න බෑ. අපි මොකක් හරි එකක් මම සැප්තැම්බර් ආවම සර් ඕගනයිස් කරමු මේ මල්ලිය ටිකක් එක්ක වාඩි වෙලා. එතකොට ඒගොල්ලන්ගෙන් මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක කැමරා එක දෙකක් තිබුණට කමක් නෑ එතන. හැබැයි එතකොට ටික වෙලාවක් කරන් පෑක් දෙකක් අරගෙන ඊට පස්සේ මට ඩීටේල් පිට යන්න පුළුවන්. මං හරි ආසයි ඒක කරන්න පුළුවන් නම්. කතන්දරද නැද්ද මල්ලි? ඉතින් ඔය ආට තියෙන කතන්දර ඉමේජින් කරන්නකෝ. ඉතින් ඒ වගේ දැන් මේ ශාලාවේ මං හිතන්නේ ප්‍රිෆෙක්ට් අපිට ප්‍රිෆෙක්ට් එක්සෑම් එකක් වගේ තිබ්බේ මේක ඇතුලේ.
ඒකද අර එක පුටුවක් තියෙනවල ඒ පුටුව තමයි අපේ ගෙදර හැටියට සලකන්නේ කියලා දැන්නත් ඉතින් අර කොල්ලෝ සීනියර් ප්‍රිෆෙක්ස්ලා ඉන්නවා වැරද්දක් කිව්වම ඩිප්ස් ගහන්නවනේ එන කට්ටක් මට මතකයි මේ කාමරේ කඩවා අපි මේ but there are so many memories වල යා හිරන්නයි මේ වේදිකා නාට්‍ය වලින් තමයි හිරන්නයි ඉහළට ඇවිල්ලා තින්නේ අහන්න කැමති වේදිකා නාට්‍ය ගැන කතා කරනකොට නාලන්දාවේ ලැබුණ පන්නරේ කොහොමද මේ වේදිකා නාට්‍ය ගමන කරන්නේ මෙතනින් පටන් ගන්න මල්ලි අපි මුලින්ම ලක්ෂ්මී මිස් ආවට පස්සේ අපි කරා පයිප් පයිප කියන කතාව. ඒකේ පයිප් පයිප කතාව තියෙන්නේ අර ඒ නගරයක් තියෙනවා නගරේ මීයෝ වැඩි වෙනවා. මීයන්ව එළියට දාන්න ඒකල්ලෝ පයිප් ෆ්ලූට් එකක් ගන්න මිනිස්සෙක්ට ජොබ් එක දෙනවා. ඒ කතාව තමයි තිබ්බේ. මේ ඉතින් ඒකේ මීයෙක් හැරීට හිටියාම. ඒක තමයි මගේ පළවෙනි එක කරපු. ඊට පස්සේ ඔය ඊට පස්සේ තමයි අපි එකම සෙට් එක ජයම්පති තමයි මේ ෆයිට් පයිපට හිටියේ. මේ බියංගලෝ කට්ටිය ඔක්කොම හිටියයි දෙන්නේ. දැන් මේ ශේස්ත්‍රයට නාලන්දාව තුලින් තව ආදුනිකෙක් බිහි වෙන්නට ඉඩකඩ අනිවාර්යෙන්ම තියෙනවනේ. ඒ ආදුනිකයන්ට අය ලබා දෙන උපදෙස් මොකක්ද? ඒ කියන්නේ මේක එක්තරා අවස්ථාවක්. මේ අවස්ථාව අනිවාර්යෙන් අපි ප්‍රයෝජනයට ගත යුතුයි මම හිතන විදිහට. ඒ සම්බන්ධයෙන් අයගේ අදහස මොකක්ද? ඇඩ්වයිස් එකක් තියෙනවා නම් කියන්න තියෙන්නේ මේ ලේසියෙන් දෙයක් හම්බ වෙනවා නම් ඒක මේ ඒක වාසනාවන්තයි. හැබැයි මේ ඕන දෙයක් අපිට අගය කරන්න පුළුවන් තැනකට අපි යනවා නම් ඒක ඒක වෙන්නේ මහන්සියෙක් වැඩ කරලා ඒකට ફોකස් එකක් එක්ක. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මල්ලි මේක ගොන් කියලා තිතයි මේක කියන එක. හැබැයි මේ අර අපි හොඳ මිනිස්සු ඒක හොඳ කියන්නේ අර කෝඩ් එකක් තියෙන එක. يعني ප්‍රතිපත්ති හරි මොන හරි ඒවා ඒවා අපිට හැදෙනවානේ දැන් ඒවා ගොඩක් කලාවට අපි පරණ ඒවා එක්ක අපේ තාත්තලාගෙන් අම්මලාගෙන් ඒවා අපි අරගෙන අපි හිතනවා ඒවා අපේම කියලා. සමහර විට අපේව වෙන්න පුළුවන් ඉස්සරහට. හැබැයි තරුණ කාලේ අමාරුම දේ තමයි තමන්ට අවංකව හිතන එක. මේකෙන් මම අදහස් කරන්නේ අර සමහර දේවල් අපි කැමති හෝ කැමති නැතිද අපිට දැනෙනවා ඉන්ස්ටන්ට්ලි. පටස් කළා අපි දන්නවා මේකට මම කැමතිද නැද්ද මේක මට හරියනවද නැද්ද කියන එක. ඒත් අපිට අර ෂුවර් නැති කාලයක්නේ මේක. ඒ නිසා අපි අකමැති දේත් සමහරවිට කරගෙන යනවා මොකද ඒක වෙන්න ඇති සමහර වෙලාවට ට්‍රෙඩිෂන් එක කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක කරගෙන යනවා. ඒකෙන් මම හිතනවා මේ ඒක හරි පරිස්සම් වෙන්න ඕන දෙයක්. ඉතින් මගේ ලොකුම ඇඩ්වයිස් එක තමයි මේ පුළුවන් තරම් බලන්න තමන්ගේ හිතට අවංකව වැඩ කරන්න සහ මේ අපි ඒක කරන්න ඕනේ දැන් අපි හිතනවානේ ඉස්කෝලේ ඉන්නකොට විශේෂයෙන්ම අපි හොඳ ළමයි වෙන්න ඕනේ කියලා දැන් ඒ හොඳ ළමයි වෙන්න ඕනේ තමයි හොඳ වෙන්න ඕනේ අපි මිනිස්සු හැටියට හැබැයි අපි හොඳ වෙන්නේ ඒක කාගෙන් හරි වෙල් ඩන් පුතා කියලා අහන්න නම් කියන්නේ කාගෙන් හරි මොකක් හරි කොම්ප්ලිමන්ට් එකක් අහන්න නම් අපි හොඳ වෙන්නේ. එතකොට එතන තියෙන චේතනාව වැරදි. ඒක එන්න ඕනේ බොක්කේ. බොක්කෙන් එනවා නම්, කියන්නේ අපි හිතන විදිහේ. ඒ අවංක වෙලා අපි හිතන විදිහෙන් ඒක එනවා නම් ඒක තුල තියෙනවා පුදුමාකාර ශක්තියක්. ඒ ශක්තිය ඕන එකක් through ගෙනියනවා. ඉතින් ඒකට සවන් දෙන්න කියන එක තමයි මම හිතන්නේ විශ්වාස කරන්නේ. මම කියන්නේ. තමත් හොඳ පිළිතුරක් අපිට ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම මේ අවස්ථාවේදී මම සම්බන්ධ කරගන්න කැමති හේමන්ත ප්‍රේමතිලක මැතිතුමන්වත්. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති සෞන්දර්යමය විෂය සම්බන්ධයෙන් මේ අධ්‍යාපනයේට අපි සෞන්දර්ය විෂයන් එකතු කරගෙන තියෙනවා. ඒ විදිහට සෞන්දර්ය විෂයන් එකතු කරගැනීමෙන් අපිට මෙවැනි දායාද මේ විදිහ හම්බෙලා තියෙනවා. අපි සඳහන් කරමු මේ පිළිබඳව මේ අධ්‍යාපනයේට කොහොමද සෞන්දර්යමය විෂයන් වැදගත් වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඔව් විශේෂයෙන් පුතා දැන් මං හිතන්නේ අපි අධ්‍යාපනය කියලා කියන්නේ දැනුම විතරක් නෙමෙයිනේ. අපි කියනවා දැනුම කුසලතා ආකල්ප කියලා. 3 hearts කියලා. 3H කියලා කියනවා. එතකොට අපි ඒක තුල තමයි මේ సౌందర్యාත්මක එක පැත්තය. දැන් సౌందర్య ඊළඟට තව විශේෂ සමගාමී ක්‍රියාකාරකම් මේ හැම දෙයක්ම තියෙනවා. එතකොට දරුවෙක් අපි පරිපූර්ණ දරුවෙක් බවට සමාජයට හොඳ පුරවැසියෙක් බවට පත් කරන්න නම් අපි ඔහු හොඳ පූර්ණ පරිපූර්ණ අධ්‍යාපනයක් අපි ලබා දෙන්න ඕනේ. ඒක තුල තමයි තියෙන්නේ මේ సౌందర్య වෙනත් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් මේ වගේ දේවල් තියෙන්නේ. එතකොට අපි එකක් තමයි දැනුම දෙනවා. ඊළඟට හදවතට දෙනවා.
කුසලතාවයන් දෙන එක තමයි 3H කියලා කිව්වේ අපි. එතකොට ඒ නිසා එක පැත්තකින් තමයි අපි දැනුම දීලා ඒ කොටසක් යනවා. අපි දන්නවද සමාජයේ කොටසක් දැනුම විතරයි ඒක අරගෙන යනවා. ඒ වගේම තව කොටසක් මේ අපේ පුතත් කියෝ වගේ ආධ්‍යාත්මය හොඳ මේ ඒ ගැන ඒ පැත්තට නැඹුරුල යනවා. ඒ වගේම අනිත් අය තමයි කුසලතාවයන් සහ ඔහුගේ හැකියාවන් ක්‍රියාකාරකම් තුලින් ඔහු ජයග්‍රහණයකට යනවා. හැබැයි මේ සියල්ල සංකල්ප වුණා සියල්ල එකතු වුණාම තමයි අපි පූර්ණ පෞරුෂකින් යුතු දරුවෙක් අපේ රටට දායාද කරනවා කියලා අපේ අධ්‍යාපනය අපි කතා කරන්නේ. මම මෙතෙන්දී කතා කරන්නේ මේ පුතා දැන් 2004 තමයි අපේ මෙතුමා මේ පුතාගේ අපේ නාලන්ද විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමේ ඉංග්‍රීසි නාට්‍ය සංගමේ ජයග්‍රහණ ගොඩක් අපි ලබා ගන්න වකවානුව තුල. විශේෂයෙන්ම ඒ අතරතුර මම මතක් කරන්න ඕන මමත් හිටපු විදුහල්පතිවරයෙක් හැටියට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනුනොත් හිරාන අබේසේකර පුතාට අපේ සුභපැතුම් මම පිරිනමනවා. මෙවැනි ජාත්‍යන්තර සම්මානයක් අපේ රටේ දරුවෙක් ලබා ගැනීම පිළිබඳව. ඊළඟට මම නාලන්ද හිටපු විදුහල්පතිවරයෙක් හැටියට වර්තමාන විදුහල්පතිතුමා සමගම නාලන්ද විද්‍යාලයේ දරුවෙක් මේ ලබා ගත්ත එක ගැන අපි හදවතින් සතුටපත් වෙනවා. ජාතික මට්ටමේ සුභපැතුම් මේ අවස්ථාවේදී හිටපු විදුහල්පතිවරයෙක් හැටියට සුභපැතුම් මම පුතාට මේ අවස්ථාවේදී පිරිනමනවා. ඉතින් ඒක තමයි අපේ දේ. සෞන්දර්යාත්මක බවත් සෞන්දර්ය කියන එකත් කලාව ඒ සියල්ල ඔය හැමතැනම තියෙනවා. හැබැයි දැනුම කුසලතා අකල්ප තුල සෞන්දර්යාත්මක බව තියෙන්න ඕන. ඒ වගේම හොඳ හදවතක් තියෙන හොඳට හිතන්න පුළුවන් හොඳ ලෙංගතුකම ආදරය මේ සියලු දේවල් එකතුල තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අපි හැම කෙනෙක්ගෙම ජයග්‍රහයි දරුවෙක් බවට අපි පත් වුණා කියලා අපි කල්පනා කරන්නේ. ඉතින් ඒකෙදි මට කියන්න තියෙන්නේ සෞන්දර්යය තෙන්දි ඉතාමත් වැදගත් වෙනවා. අද ජාතික මට්ටමේ අපි විවිධ නාට්‍ය තරඟ තියෙනවා, භාෂා තරඟ තියෙනවා, විවිධ තරඟ අපි පවත්වනවා. සිංහල දෙමළ මාධ්‍යයෙන් අපි පවත්වනවා අපේ අධ්‍යාපන මාත්‍යංශ හැටියට. ඉතින් ඒ වගේ දේවල් පවත්වීම තුළින් අපි දැන් මේ අපි දන්න පහුගිය අවුරුදු දෙකේ ඇත්තරම අපිට ජාතික මට්ටමේ තරඟ පවත්වන්න බැරි වුණා කොවිඩ් වසංගතය හින්දා. වසර දෙකක් අපිට බැරි වුණා. ඉතින් 2022 වර්ෂයේ අපි දැන් සෞන්දර්ය තරඟ, නාට්‍ය තරඟ, ඒ වගේම අනිකුත් ගායන තරඟ, පද්‍ය තරඟ, ක්‍රීඩා තරඟ මේ සියල්ල පවත්වන්න දැන් මේනකොට සැලසුම් කරලා අදාළ චක්‍රයකින් දැන් නිකුත් කරලා තියෙනවා. මේ වසර අවසානයේ අපි ජාතික මට්ටමේ තරඟත් පවත්වනවා. ඒත් එක්කම මතක් කරන්න ඕන අපි දැනටමත් පුතේ මේ අපි ඉංග්‍රීසි නාට්‍ය තරඟකුත් අපි පවත්වනවා ජාතික මට්ටමේ. හැබැයි ඒක ෂේක්ස්පියර් නෙමේ. විශේෂයෙන්ම අපි දැක්කා ඉතාමත් මේ උතුරු පළාතේ දරුවෝ වර්තමයෙන් අපිට එනවා අඩුයි. අතරම බාස්නාහිර පළාතේ වුණත් අපිට අඩුයි. නමුත් උතුරු නැගෙනහිර විශාල ප්‍රමාණයක් හොඳ නාට්‍යවලින් ඇවිල්ලා තිබුණා. පහුගිය වකවාන තුළ ඇවිල්ලා තියෙනවා. මමත් ඒවා බලන්න යනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපේ විද්‍යාලය සහ මේ අපේ හැම පාසලකටම ඒවේ තරඟවලට පුහුණු වෙලා ඒ තරඟ වලට ඇතුළත් වෙලා ජාතික මට්ටමේ ජයග්‍රහණය ලබා ගන්න එන්න කියලා මම ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. හිරන්නයි දැන් මේ විකාශයත් අපේ නංගිලා මල්ලා ගොඩක් පොඩි අය බලන් ඉන්න පුළුවන්. අපි සඳහන් කරමු අයියේ දැන් ඒ පොඩි අයට හීන තියෙනවා. අපිටත් පුංචි කාලේ හීන තියෙනවා. නමුත් කාලයත් එක්ක මේ හීන යටපත් වීමේ හැකියාවක් තියෙනවා. අපි පොඩ්ඩක් සඳහන් කරමු මේ හීනවල තියෙන වටිනාකම කොහොමද අපේ හීනේ කරා යන්නේ කොහොමද? ඒකට අපි තුල තියෙන ඕන ගුණාංග මොනවාද? පොඩ්ඩක් කියමු අයියාගේ අත්දැකීම්. හීන තමයි වැදගත්ම වෙන දේ මං හිතන්නේ ඕන කෙනෙක්ගේ මානසික සුවයට. ඒක හැබැයි හීන ළඟා කරගන්න එක ආයි මං අර මුලින් කිව්වා වගේ ෆෝකස් එක තමයි මල්ලි. ෆෝකස් ඇන් හාඩ් වර්ක් ඒ දෙක දිගටම කරගෙන යන්න. සහ අපි මේ විවෘත වෙන්න ඕනේ. අපි ඕපන් වෙන්න ඕනේ මේ මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් කරනකොට අපිට හරිම ඊගෝ එකක් තියෙනවනේ අපිට. ඒක ගොඩක් වෙලාවට බ්ලොක් කරනවා සමහරවිට මිනිස්සුන්ව අඳුන ගන්න. අපිට ෆෝකස් එකක් තියෙනවා නම් අපි මහන්සියෙන් වැඩ කරනවා නම් අපි ඕපන් නම් අනික් මිනිස්සුන්ව අපේ ජීවිතයට ඇතුල් කරගන්න සහ ඒගොල්ලන්ව තේරුම් ගන්න මේ සහ අර ඒ හાર્ඩ් වර්ක් එකේ තියෙන ඕනකම තමයි මේ වැදගත්ම දේ තමයි මේ කියවන එක. ඒ කියන්නේ ඕන දෙයක් ගැන දැන් අපිට YouTube එකේ මම දන්නවා ගොඩක් දේවල් ইনফরমේෂන් තියෙනවානේ. ඉතින් ඒකෙන් අපිට ඕන දේවක් ඉගෙන ගන්න පුළුවන්. ইনফরমේෂන් දැන් හැමතැනම තියෙනවා. ඉතින් අපිට හීනයක් ළඟා කරගන්න එක මම හිතන්නේ වඩාත් පහසුයි මේ කාලේ. මොකද knowledge එකෙන්නේ අපිව නවත්තන්නේ. ඉස්සර අපිට මොකරි ඉගෙන ගන්න ඕන නම්
යුනිවර්සිටි යනවා නේ කොපිටරට යුනිවර්සිටි එකට යනවා එතකොට අපි සල්ලි වෙනවා සල්ලි ගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් වෙනවා හැබැයි දැන් නොලෙජ් කියන එක ක්ලික් එකකින් ස්වයිප් එකකින් අපිට ඩොග් ගාලා ගන්න පුළුවන් එහෙනම් මොකද්ද අපි ඔය හීන කරා නවත්තන්නේ හරි රටේ තත්ත්ව ඕව මේව තියෙනවා හැබැයි අපිට තියෙනවා නම් ෆෝකස් එකක් අපි මහන්සියෙන් වැඩ කරනවා නම් අපි ලෑස්ති නම් අපි වල්නරබල් වෙන්න තව මිනිහෙක් එක්ක තව පුද්ගලයෙක් එක්ක අපිට ඕපන් වෙන්න පුළුවන් නම් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඒගොල්ලන්ගෙන් මං හිතන්නේ හීන ළඟා කරගන්න කිච්චර අමාරු නෑ ඕන හීන දැන් සහ අනික් එක තමයි මට දැන් ඔය වෙන දේවල් මේවා හීනත් නෙවෙයි සතර ඒ කියන්නේ මට ඉස්කෝලේ යන කාලේ මගේ හීනයක් වෙලා තිබ්බේ මට ප්ලේන් එකේ යන එක හීන කොහෙ ගියත් කමක් නැහැ ප්ලේන් එකක යන එක තමයි මගේ හීනයක් හැටියට තිබ්බේ ඔලිවියේ අවෝඩ්ස් ගැන මම එහෙම ලොකුට දැනන් හිටියේ නැහැ මගෙන් ඇහුවම මේ මගේ මෙහි නාට්‍යයක් කරාම රෝමියෝ ජූලියට් කියලා ඒක 2007 බ්‍රිටිෂ් කවුන්සිලත් එක කරා ඒක ඩිරෙක්ට් කරපු එකන තමයි මට උදව් කරේ එහෙ යන්න එයා ඒ නාට්‍ය වුණාට පස්සේ මගෙන් ඇහුවා මේ ඩ්‍රාමා ස්කූල් එකට යන්න ආසද කියලා මං කිව්වා මොකද්ද ඩ්‍රාමා ස්කූල් එකක් කියන්නේ කියලා කියන මම දැන් හීන අපිට එන්නේ අපි දන්න දැනුමෙන්නේ අපි විවෘත නම් අපි ඕපන් නම් ලෝකෙට යුනිවර්ස් එකට සමහරවිට අපේ හීන වලට වඩා දුරක් අපේ ජීවිත යනවා මම හිතන්නේ තාමත් හොඳ පිළිතුරක් ලැබුණා ප්‍රේක්ෂකයන්ට අනිවාර්යෙන් ගන්න දෙයක් තියෙනවා අපිටත් එයින් ගන්නට අනිවාර්යෙන්ම ආදර්ශයක් තියෙනවා මම යොමු වෙන්න කැමති වත්මන් නාලන්දාවේ ගරු විදුහල්පතිතුමන් වෙත තිලක්වත් මහත්මතුමන් වෙත ඔබතුමන්ට අද මොකද හිතෙන්නේ ආදි නාලන්දියෙක් කියන වචනය ශ්‍රී ලාංකීය කියන වචනය ගැබ් වෙලා තියෙනවා අනිවාර්යෙන්ම හිරන් අය යන හැම තැනකම මොකද හිතෙන්නේ ඔබතුමන්ට අද මේ වෙද්දි නාලන්දාවට මෙවැනි චරිතයක් ලැබීම සම්බන්ධයෙන් ඇත්තටම මම ඉතාමත් සතුටු වෙනවා අද දවසේ මේ මං හිතන්නේ නාලන්දාව ලැබපු ජයග්‍රහණයක් පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකාවම ලැබපු ජයග්‍රහණයක් මම හිතන්නේ මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි මං හිතන්නේ ආසියාවේ මෙවැනි සම්මානයක් හිමි කරගත්ත අවස්ථාවක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ එය අපිට ආඩම්බරයක්. රටේ පුජ්‍යලයක් විදිහට නාලන්දා විද්‍යාලයේ විදිහට අපිට මේ හිරාන් බොහෝ ආදර්ශයක්. මම හිතන්නේ මම වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මේ අහගෙන ඉන්න හැමෝටම කියන්න කැමති හිරාන් හොඳ දෙයක් කිව්වා. හිරාන් පටන් ගත්තේ මම හිතන්නේ ඒකට ඒවට දායක වුණු ඒවට මඟ පෙන්නපු මෙමෙනි සම්මාන ලෝකේ ජයග්‍රහණය කළ මව්බිමට ගේන්න පුළුවන් පුජ්‍යලයන් නිර්මාණය කරපු මං හිතන්නේ පාසලේ විදුහල්පතිතුමන් මාත් එක්ක අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම ඒ ආචාර මණ්ඩලයේ පහුගිය හිටපු ආචාර මණ්ඩලයේ සියල්ලම සිහිපත් කරන ගමන්ම ඉරාන් කියපු එක දෙයක් මම මේ හැමෝටම මතක් කරනවා. ඔහු සඳහන් කරා ඔහුගේ පළවෙනි චරිතය තමයි මීයේ. මීයෙක් විදියට චරිතය ආරම්භ කරපු හිරාන් ලෝකේ ජයග්‍රහණය කළ අද මේ පාසලට මෙවැනි සම්මානයක් එක්ක එන්න ලැබුණා කියන්නේ මම හිතන්නේ දරුවෝගේ ජීවිත පාසල් තුලින් කොයි ආකාරයෙන් වෙනස් වෙනවද කියන එක පිළිබඳව මුළු ලෝකයටම හොඳ ආදර්ශයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ වගේම හිරන් හොඳ පණිවිඩයක් තව ලබා දුන්නා දරුවන්ට හීන වලට එහා යන්න පුළුවන් අපි හීන දකින්නේ අපි දකින දේ ඇතුලේ විතරයි. හැබැයි හිරන් සඳහන් කරා ඊට එහා දේවල් අපිට දකින්න අවකාශ නිර්මාණය වෙනවා අපි හීන පස්සේ හඹාගෙන යද්දී. ඉතින් ඒක ළඟා කරගන්නේ කොහොමද කියන එක හිරාන් පැහැදිලිවම කිව්වා. මේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට විතරක් නෙවෙයි මං හිතන්නේ ලංකාවේ ඉන්න සමාජයේ හැමෝටම හොඳ පණිවිඩයක් හිරාන් අරගෙන එනවා. ඒ ඉලක්කයන් පසුපස හඹාගෙන යන්න අවංකව වැඩ කරන්න සහ ඒ සඳහා කැපවීමෙන් කටයුතු කිරීම තුලින් පමණයි ඒක ලබා ගන්න පුළුවන් අර වාසනාව කියන දේ ටිකක් පැත්තකින් තියලා අපි වාසනාව වෙනකන් තමයි ලංකාවේ බොහෝ අය බලාගෙන ඉන්නේ හිරාන් කියන්නේ වාසනාවට වඩා කැප කිරීම උනන්දු වුවමනාව තමන්ගේ ඉලක්කය කරා මෙහෙවගෙන යාම ඒ දක්වා තමන්ගේ කැපවීම පිළිබඳව හිරාන් හොඳ පණිවිඩයක් දෙනවා ඒ නිසා වර්තමාන විදුහල්පති විදියට ඔබ පාසල සමාජයට අරගෙන සමාජයේ තම කීර්තිමත් කිරීම පිළිබඳව මම හිතන්නේ ඔබට බොහොම ස්තුතිය ප්‍රකාශ කරනවා සහ ගෞරව කරනවා. ඒ වගේම ඔබ මම හිතන්නේ ඔබට උගන්වපු ගුරුවරුන්ට ඔබට නායකත්වය දීපු විදුහල්පතිවරුන්ට ඔබ හොඳ කීර්තියක් අරගෙන ආවා.
ඉතින් ඒක මම හිතන්නේ වර්තමාන විදුහල්පති විදියට මම ඉතාමත් අගය කරන ඔබ වැනි දරුවෙක් නාලන්දාවෙන් බිහිවීම පිළිබඳව ඒ නාලන්දාවට විතරක් නෙවෙයි මම නැවත මේ කතා කරන්නේ මේ 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 කුසලානය මේ සම්මානය මේ රටට අයිති සම්මානයක්. ඉතින් මම හිතන්නේ ලාංකිකයන් විදියට අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් මේ මෙවැනි මෙවැනි අවස්ථාවක මෙවැනි සම්මානයක් ලංකාවට අරගෙන එන්න ඔබට හැකිවීම පිළිබඳව. ඉතින් සුබපතනවා මම හිතන්නේ ඔබ මෙතනින් එහාට තව පියවර තබන්නට ඔබට හැකියාව ලැබෙයි. අපි විශ්වාස කරනවා ඔබ මේ සම්මානයෙන් විතරක් නැවතන එකක් නෑ නළුවෙක් විදියට. අනාගතයේ මම හිතන්නේ ඔබේ පියවර තබන තබන පියවරක් පාසාම ලංකාවේ කීර්තිය ලෝකයට අරගෙන යනවා. ඉතින් ඒ පිළිබඳව අපි පාසල විදියට ඉතාමත් සතුටු වෙනවා වගේම ඔබට සුබපතනවා අනාගතයේ තව තවත් මෙවැනි කීර්තිමත් නළුවෙක් විදියට සමාජයට යහපත් දේ කරන්න. Thank you sir. බෙහෙවින්ම ස්තුතියි ගරු විදුහල්පතිතුමනි. හිරන් අයියාගෙන් දැනගන්න මිලකට තියෙන ජාත්‍යන්තර අත්දැකීම මොන වගේද කියන කාරණාව සම්බන්ධයෙන් මොකද ලංකාවේ ඔබ ලංකාවේ අත්දැකීම් ලැබලා තමයි ජාත්‍යන්තරයට පියනගන්නේ. මොන වගේද මේ වෙනස? මේක අතර ඇත්තටම වෙනසක් තියෙනවද? අපි කොහොමද ජාත්‍යන්තර හැඩගැහෙන්නේ? ජාත්‍යන්තරයේ අත්දැකීම් කියලා කියන්නේ මන්ට මේ මගේ ජීවිතේට ලැබුවක් නෙවෙයි නැත්නම් ජීවිතේට ලැබුවක් අත්දැකීම්. නාට්‍ය ශාස්ත්‍රය ඇසුරෙන් ජීවිතේ ලැබුවක් අත්දැකීම් මොන වගේද? සමහරක් වෙලාවට ඒ කියන්නේ භාෂා මේ අත්දැකීම් තියෙන පුළුවන්. ඒක ඒව මේවද? ඒ කියන්නේ අත්දැකීම් කියලා කිව්වම මට ශ්‍රී ලංකාවෙන් නේ කියන්නේ ඔබ සඳහන් කරා පිටරටට යන අවස්ථාව ලැබුණායින් පස්සේ කොහොමද ඔබට ඒ වෙනස දැනුනේ? ආ වෙනස දැනුනේ මෙහෙමයි. මට මතකයි ඒ මුලින්ම ගියාම හෙනම මැජික් එකක් උනේ කෝච්චි හෙන ක්ලීන්. මාර ක්ලීන් ඒ ක්ලින්ලිනස් එකට මං හෙනම් මට සරි මේක හෙන පිරිසුදුනේ කියන එකට ආවා. ඊට පස්සේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටියුබ් එකක් තියෙන්නේ මේ ට්‍රේන් නෙට්වර්ක් එකක්නේ. ඒක පොඩ්ඩක් බය හිතුණා මුලින්ම නිකන් යට හිර වේ වගේ. ඉතින් බස්මයි ගත්තේ. මුලින්ම මේ මට අර කැෂියර් කෙනෙක් නැති මැෂින් බඩු ටික ගිල ටී ටී ටීට අපතමන්ට ඕන බඩු ටික සෙල්ෆ් සර්විස් මැෂින්ස් දෙන්නේ. ඕක මුලින්ම මම දැක්කේ එහේ. ඒක දැකලා නිකන් හොම්මඩ මේක මාරයිනේ වගේ එකක් ආවා. සහ මට ඉංගලන්තේ ඉම්ප්‍රෙස් වුණේ ගත ඒක සයිස් එක. ඉංගලන්තේ කට්ටිය කියනවා එහේ හරි පොඩි කියලා ඇමරිකාවට සාපේක්ෂව. ඒත් මෙහෙට සාපේක්ෂව එහේ හරි ලොකුයි. ඉතින් ඒ කියන්නේ පාරවලුත් පළල් බිල්ඩින්ග්ස් උත් ලොකුයි. මම එහේ කල්චරලි එන ආසම වුණේ එකක් තමයි මේ. කියන්නේ අපි හිතමු සිකුරාද රෑ කියලා. සිකුරාද රෑ මොකද්ද අපි කරන්න කියලා හිතුවොත් ඒ නගරේ තියෙනවා එක්ක තියටර් එකට යන්න පුළුවන් තියටර් එක ගත්තත් ගොඩාක් මියුසිකල් එකක් බලනවාද නාට්‍යයක් බලනවාද ඊටවසේ කන්නයන තියෙනවා නම් වෙරයිටි තියෙනවා ඩයිවර්සිටි ඔෆ් ආර්ට් තියෙනවා ඩයිවර්සිටි ඔෆ් පීපල් ඒ කියන්නේ මිනිස්සුන්ගේ වෙනස තියෙනවා මං ආසේ නගරෙට හරි ෂෝක් නගරයක් කියලා මං හිතන්නේ ඒක මේ ආසේ නගරෙට මේ අපිට තෝරගන්න ගොඩක් දේවල් තියෙනවා අපේ අපිට හිතන එක අනුව අපිට යන්න දෙයක් මේ ඒකේ අනික් හොඳම දේ තමයි ඒකේ මේ මිනිස්සු හරි වෙල්කමින් අපි ජජ් කරන්නේ නැහැ මෙහෙ මට ලංකාවේ ගොඩක් හිතලා එකක් අර අපි එක්ක කරවලි කරන දේකින් ඒගොල්ලන්ගේ එක ඇක්ෂන් එකකින් ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම අපි ජජ් කරනවානේ يعني කවුරු හරි එක්ක ඌට නමක් දාන්න පුළුවන් එක්ක අර බෝතල් පත්‍රකාරයා කියයි එක්ක ත්‍රිවිල් කාරයා කියයි එතකොට ඒ වැටෙන්නේ එක ගොඩකට අපි එතනින් එහාට ඒ මිනිහගේ ඩෙන්ටිටි එක ගැන හිතන්නේ නැහැ. සිගරට් කාරයෙක් වූ ගංජා ගහනවා හරි බොනවා හරි මොකක් හරි ඒකෙන් අපි හරි ලේසියෙන් ඒගොල්ලන්ව පෙට්ටියක දාරේවල අමතක කරලා දානවා. එහෙ ජජ්මන්ට් එක නැහැ. එහෙ අඳින විදිය ගැන ලොකු ඒකෙන් නෙවෙයි මනින්නේ. එහෙ මිනිස්සුන් කොහොම හරි ඒව තියෙනවා. ගොඩක් අවුල් ඒව තියෙනවා ඇති. හැබැයි මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එකෙන් මම දන්නේ එතන හෙන තැනක් තියෙනවා ඒ අවංක මිනිස්සුන්ට රෙස්පෙක්ට් එකක්. يعني මම ඔයත් එක්ක කතා කරන එක මට බෝරින් වුණොත් කියලා හිතමුකෝ. ඒ වෙලේ මං එනම් යන්නම් කියලා යන එක ඒක අර ටික අමාරුවෙන් අපි අර ඒක අඩුයි. ඉතින් හරි පහසුයි මිනිස්සුත් එක්ක මට ටික වෙලාවක් ගියා ඒකට ටියුන් වෙන්න. මොකද අර අපි ඉන්න ප්‍රෝග්‍රෑමින් එක වෙනස්නේ. අපි ඉන්න පොඩි නිකන් පොඩි හැමකකින් ඉන්නේ නෑ නෑ. එහෙම එකකින්
ඕක පොඩ අමාරු නම් ටික කාලයක් යනකොට කඩාගෙන අඩේ මට ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. අනික මිනිහා මං ගැන මොකද්ද හිතන්නේ කියලා වල්ල කියන එක මට අදාළ නැති තැනට ආවා. ඒක එන ලිබරේෂන් එක. අපිට ඕක අමාරුයි. මෙහි තියෙන සමහර වෙලාවට මෙහි තියෙන ස්කූල් සිස්ටම් එකේ තියෙන වැරදි වෙන්න පුළුවන් එක. මොකද මේ අපිට රූල්ස් දෙනවා සමහරවිට අපි දන්නේ නැහැ අපි ඇයි ඒ රූල්ස් ෆලෝ කරන්න කියලා. ඉතින් ඒව දැන් සමහර තීරණ ගන්න මොන හරි ඩිසිප්ලින් ඇක්ෂන් එකක් තියෙනවා. ක්වෙස්චන් එකක් ඉතින් අපිට මේ එහෙ ප්‍රශ්නවලට හරි තනක් තියෙනවා. මට වැඩ කරා පීටර් බ්‍රුක් කියලා ඩිරෙක්ටර් කෙනෙක් එක්ක. ඌට 97ක් විතර දැන් හරිම ෂෝක් ඩයල් එකක්. මේ මිනිහා මට දවසක් කිව්වා මේ එයා මම දැක් අමාරු සීන් එකක් තිබ්බා ඒක රිහර්ස් කරා ඒක රිහර්ස් කරලා ඉවරලා ඒක අපි ක්‍රක් කරා වැඩේ කොහොමද යන්නේ කියලා ඊට පස්සේ දවසේ ඒ සීන් එක ආයි කරනකොට මම ඉතින් අපි අර රිහර්ස් කරපු දේ කරා ඉතින් මම මගෙන් අහුවා අයියෝ ඒක අද කරේ කියලා මම කිව්වා ඉතින් නෑ ඊයේ ඉතින් අපි ඔක්කොම හොඳයි කිව්වනේ ඉතින් මම ඒක ආයි ඒක ඊයට හොඳයි අද ඔයා ඒක කරොත් ඔයාට මොකද අලුතෙන් දැනෙන්නේ කියලා ඒක එක ලොකු පාඩමක් අනික එක වුණේ මේ මං කොහරි මං හිතන්නේ අපි ඒක ටුවර් කරා යුරෝප් වල කොහරි ෆ්‍රාන්ස් වල කොහරි ඉන්නකොට මේ මං කිව්වා මං තාම මේකට මේ උත්තර හොයනවා පීට උත්තර හොයනවා ඊට පස්සේ කිව්වා මේ උත්තර හොයන එක ඒකෙන් ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා මොකද වැදගත් වෙන්නේ ප්‍රශ්නේ තමයි වැදගත් ප්‍රශ්නේ කියන්නේ අපි තව තවත් හොයනවා ඒකට හොයාගෙන යනවා උත්තරයක් හම්බ වෙනවා කියන්නේ බිත්තියක් හම්බ වෙනවා වගේ වැඩක් කියලා. එතනින් එහාට යන්න තැනක් නැහැ. මේක තමයි. ඉතින් ඒක ජීවිතේට හොඳ මේ ඒක හොඳ ලෙසන් එකක්. ඒ කියන්නේ අපිට ගොඩක් උත්තර දෙන්න හදනවනේ මල්ලේ අපි ජීවත් වෙන්න ඕන විදිය ගැන හැම මේ අපි ටීචර්ස් ලගින් හෝ අම්මලා තාත්තලා ලගින් හෝ ආගමෙන් හෝ අපිට උත්තර දෙන්න හදන. මැරුණාට පස්සේ මේකයි වෙන්නේ. මෙහෙම හිටියොත් මේක වෙනවා. මෙහෙම හැම එකටම වෙන ප්‍රිසයිස් උත්තරයක් දෙන දීලා තියෙන ඕන තැනක එතන තමයි අපි ඇත්තට ආයි ප්‍රශ්න කරන්න ඕනේ. මොකද ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකෙන් මං හිතනවා ජීවිතේ තව පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ටිං වෙනවා. මිනික් එක කතා කරනකොට එතන ඉන්ට්‍රෙස්ටිං එකක් තියෙන. ඒක තමයි මම අර ඕපන් කියලා කියන්නේ. විවෘත වෙන්නේ අපිට ඒක ප්‍රශ්නයක් එක්ක තමයි. අනිවාර්යයෙන්ම මම මේ ඉතාමත් සරලව ගැඹුරු කාරණාව ඉතාමත් සරලව තේරුම් කරලා දුන්නා. නාලන්දාගේ සජීවී විකාශය තුළ මේ හිරන්නේ මම දැනගන්න කැමතියි දැන් එක වසරේ ඉඳන්ම නාලන්දේ හිටපු ශිෂ්‍යයෙක් විදිහට මලලසේකර වේදිකාවත් එක්ක තියෙන අත්දැකීම මොන වගේද? ඒක ඕලෙවල් කාලේ ඉඳලා ඊට පොඩ්ඩක් ටිකක් පස්සේ ඉඳලා ඒක අපේ ගෙදර වගේ තමයි. ඒ කියන්නේ අපි මේන් ගේට් එකෙන් ඇවිල්ලා සර් අපි කෙලින්ම යනවා ස්ටේජ් එකට. ඉංග්‍රීසි නාට්‍යනේ කරේ. ඉතින් අපි මේ ඥානවත් නේද කරේ හිටියේ මේ අපේ 10 වසර පන්තියේ මෙනියා මේ ඒගොල්ලෝ ඉංග්‍රීසි නාට්‍ය නිසා ටීචර්ස්ලා වැඩි අහන්නේ නැහැ. ලක්ෂ්මි මිස් නේ ඒකට ඉන්චාර්ජ් මිස් ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තට පස්සේ මං හිතන්නේ ඔක්කොල පොඩ්ඩක් බය වෙනවා. වැඩි ආන්නේ නැහැ. අපි කියලා තියෙන්නේ අපි ඩ්‍රාමා කරන්න යනවා කියලා. ඉතින් මේ කෙලින්ම හෝල් එකට ගියාම අපේ මේ රෙජිස්ට්‍රේ මාක් කරනකොට ඉරාන් කෝ කියලා ඇහුවම අයියා හෝල් එකේ කිව්වම ඒකට එක වැටෙනවා. සමහර දවසටම ඉස්කෝලේ ඇවිල්ලත් නැහැ ඒක වැටෙනවා. ඔකත් එක්ක. අයියෝ බුදුම මාර මතකයන් ටිකක් තියෙන ඉස්සර වවුල් ඉන්නවා ඒක ඇතුලේ. ඒක තියෙනවා ඒකේ පොඩි මට ඒ ගඳ හොඳට මතකයි ඇතුලට ගියා ෆු. අද නම් වවුල් සෑහෙන්නේ නැද ඉන්නවා වගේ. ඒ ෆීල් එකක් තියෙනවා. මට මේ ඉස්සර ඒක අනේ මන්ද මට මතක මලලසේකර හෝල් එක එන විශාල හෝල් එකක් විදිහට. දැන් ওই ගිය වෙලාවේ ඒක එන ලොකු හෝල් එකක් තමයි. හැබැයි අර පොඩි කාලේනේ. පොඩි කාලේකත් එක්ක සහ ඒක මට හිතුණා නිකන් කාමර තියෙන ඕන තරම්. ඊපස් කාමර ගොඩක් තිබුණා. ඔව් අරගෙන යනකොට නිකන් ඇලිසින් වන්ඩර්ලෑන්ඩ් සීන් එකක් තියෙන එක ඇතුලේ. මතකයන් ගොඩක් මල්ලි ඒකත් මං හිතන්නේ අපි අර
පෑයක පෑය දෙක කතාව කරනකොට තමයි යාළුවෝ ටිකක් එක්ක සම මේ කතාව ඇත්තටම අහන්න ඕනේ මගෙන් විතරක් නෙවෙයි මාත් එක්ක ওই ඩ්‍රාමා ටීම් එකේ සෙට් එකක් හිටියානේ ඒ කට්ටියම ඉන්වයිට් කරලා අපි අතර කතා බහක් වෙනකොට ඔයා ප්‍රශ්න අහුවා නම් මීට වඩා ගොඩාක් ඩීටේල්ස් එනවා ගොඩාක් රසවත් වෙනවා වෙනසට අනිවාර්යයෙන්ම අයියේ අපි මතක් කරමු මේ අවසාන ප්‍රශ්න කිහිපයට යන්න කලින් මේ කිරුල හිමිබෝ වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් Life of Pi වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් පුංචි මතක් කිරීමක් සිදු කරමු කොහොමද ඒක හැදෙන්නේ ඒකට චරිතයට අන්තර්ගත වෙන්නේ කොහොමද ඒ සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් අපිට ඒක ගොඩක් කට්ටිය දන්නවනේ මේ Life of Pi කියන්නේ පොතක් ඒ පොත ෆිල්ම් එකක් කරනවා 2015 හැරි මොකක් කරේ ඒක බෙස්ට් ෆිල්ම් දිනනවා එක්තරා කාලයක ඉතින් ඒ පොත කියවුවම ගොඩක් වෙලාවට ඒ චරිතයේ කැරක්ටරිස්ටික්ස් අඳුන ගන්නවා සහ මේ ඒක හරි ඉන්ට්‍රෙස්ටිං මම හිතන විදියට සෙට් වුණා ඒ කැරක්ටර් එක මොකද ඒ කැරක්ටර් එකත් ප්‍රශ්න අහන කැරක්ටර් එකක් ආගම පිළිබඳවද ඒ කියන්නේ ඒක ආගමක් නෙමෙයි යාට ආගන්තික ඔක්කොම ගැන තියෙනවා මැජික් එකක් ඇයි අපි ඒ ඔක්කොම ඉගෙනගෙන ඉවරලා අපිට යන මාර්ගේ හදාගන්න බැරි කියන මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ සහ හැමතැනම අපිට හිතා කියන්න බැරි පවර් එකක් තියෙන ඔය අදහසෙන් කියන්නේ. ඉතින් මට ලේසි වුණා ඒකේ මේ මගෙන් දැන් සයිකලොජි එකට ඇටච් වෙන්න. ඒකේ අමාරුම කෑල්ල වුණේ ෆිසිකල් රයිල් එක. මොකද ඒක පටන් ගත්ත වෙනයි ඉවර වෙනකන් මම එක දිගට වැඩ කරනවා. ඒකේ එක පාටම එක වෙලාවක බෝට්ටුවක් ඇතුලේ ඊට පස්සේ කුටියක් එනවා මගේ අඟට. ඊට පස්සේ අපි ආයි මුහුදේ නැවක් ගිලෙනවා වගේ. ඉතින් ඒ ඔක්කොම ෆිසිකලි අපේ ඇඟෙන් ෂෝ වෙන පේන්න ඕනේ. ඉතින් ඒකේ ෆිට්නස් ලෙවල් එක තියාගන්න එක තමයි චැලෙන්ජ් එක. ඒකට කන බොන දේ ගැන පරිස්සම් වෙන මොන දේවල් ටිකක් තියෙනවා. මේ ඒ රෝල් එක ට මම ආස ඒක වෙන සයිස් රෝල් එකක් නිසා මට හැම ෂෝ එකේම මේ හරි ඉන්ට්‍රෙස්ටිං. ඒ කියන්නේ මම පටන් ගන්න ෂෝ එක මේ ඇඳක් යට. ඇඳෙන් එළියට එනකොට ඒ එළියට එන විදිය අනුව ෂෝ එකේ ඉතුරු ටික වෙනවා. ඉතින් හැමදාම පොඩි වෙනසක් එක්ක තමයි වැඩේ වෙන්නේ. ඒ අර පීටර් බ්‍රුක් කිව්ව කතාව නිසා. ඒකත් එක්ක ඒක පොඩි අලුත් එකකින් යනවා. නෑ ඉතින් නෑ. ඒ ආකාරයෙන් තමයි මේ අත්දැකීම බෙදා හදාගන්නේ මේ Hiran අය. අපි කියමු මේ ශාස්ත්‍රයට වේදිකා නාට්‍ය ශාස්ත්‍රයට ජාත්‍යන්තරයට යන්න බලාගෙන ඉන්න තරුණිය ඉන්න පුළුවන්. අපේ මල්ලිලා නංගිලා ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට Hiran අය දෙන පණිවිඩය මොකක්ද? මට පුළුවන් නෝ ඔයගලටත් පුළුවන්. මම හිතන්නේ ඉතාමත් සරල පිළිතුරක්. හැබැයි ගොඩක් දේවල් අඩංගු වෙලා තියෙනවා මේ පිළිතුර තුර. Hiran අයගේ අවසාන වශයෙන් දැනගන්න කැමතියි. අද Nalanda TV 8 වන අපේ Nalanda TV රූපවාහිනී සජීව විකාශයට සම්බන්ධ වුණා. මොකද හිතෙන්නේ අයියට මේ සජීව විකාශය සම්බන්ධයෙන් තනිකරම ළමයි විසින් මේ සජීව විකාශය සම්බන්ධයෙන් පුංචි අදහසක් දැනගන්න. අනේ මේක හරිම ස්වීට් අප්පා. වලට හරිම ෂෝක් මේ මල්ලකරවට ඔක්කොල මල්ලිලක පේනවා හරි හරි කියුට් මං හරි ආසයි ඔයගොල්ලෝ හරි ප්‍රොෆෙෂනලි වැඩේ කරනවා ඒක වෙන විදිහ ගැන මං හරි ආඩම්බරයි මෙතනට ආපු වෙලාවේ ඉඳලා මට හරි මම එන කම්ෆර්ටබල් තැනක ඔයගොල්ලෝ තිබ්බා මම ඩිස්ට්‍රැක්ට් වුනේ නැහැ මේ වෙලාවේ හරි සයිලන්ට් විදියට කට්ටිය ඉන්නවා ඒක වෙන ප්‍රොෆෙෂනල් සෝ වෙල් ඩන් Thank you very much. ඔයත් හරි ෂොක් මේක කරගෙන යන විදියට. හොඳයි එහෙනම් අපි සූදානම් වෙන්නේ Nalanda TV සජීවී විකාශය Hiran අයියත් එක්ක කරපු මේ වැඩසටහන මෙතකින් අවසන් කරන්න මම හිතන්නේ Hiran අයියත් එක්ක ගොඩක් දේවල් කතා බහ කරා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ජීවිතේ අනිවාර්යෙන් ගන්න දේවල් ඇති අදිෂ්ඨානයේ කැපවීම ධෛර්යය තියෙනවා නම් මම වැඩසටහන පටන් ගත්ත මේ වචන තුනෙන් කරන්න බැරි දෙයක් නැහැ. Hiran අයියට පුළුවන් නම් අපිටත් පුළුවන්. එසේනම් වැඩසටහන අවසන් කරන්නට ප්‍රථම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සමගින් සම්බන්ධ වූ ආදි Nalandiya මුළු ලෝකයෙන්ම හොඳම වේදිකා නාට්‍ය නළුවාට හිමි ඔලිව සම්මානය දිනාගත් Hiran Abeysekara අයියට අයිබෝන් අයියේ අයිබෝන් ඒ වගේම අපත් සමගින් සම්බන්ධ වූ හිටපු විදුහල්පති වර්තමාන අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මැතිතුමන්වත් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සමගින් සම්බන්ධ වීම සම්බන්ධයෙන් අයිබෝන් ඔබතුමන්ටත් ඒ වගේම වත්මන් අතිගරු විදුහල්පතිතුමන් වන තිලක් වත්මන්තුමන්ටත් ස්තුතිවන්ත වෙනවා ආයිබෝන් ඔබතුමන්ට. එසේනම් වැඩසටහන මෙතකින් නිමවටපත් කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට සුබ දවසක්.